සුබ දැසනක් නොයිස් රේඩියෝ අපේ හිත මිත්‍රා දීන්ට ඉතින් ඔන්න කාලයකට පස්සේ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන මම ඇවිල්ලා ඉන්නවා අද විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් තමයි කරන්නේ ඉතින් අපේ පොඩි හාමුදුරුවෝ වැඩම කරලා ඉන්නවා අපේ මැදිරියට අවසරයි පොඩි හාමුදුරුවනේ සර්වන් සර්නයි සර්වන් සර්නයි ඉරා ජීරරත්න तरुण परंपरा कुमारी अद मम तीन आंध्र ने कसून के प्रोग्राम मे उदय प्रोग्राम මතකද මේ අපි චෛත්‍ය ළඟට විදුලිය ගන්න යනකොට දේශපාලනේ කාට මම දේශපාලනේ කෙනා ඉස්සර මම දේශපාලනේ කරන්නේ නැහැ ඌ එහෙම කියන්නේ නැහැ නෙමෙයි ඔයා දේශපාලන සිදිරට ෆයිට් කරනවා නේ එක එක දේවල් වලට මම කරේ නැහැනේ අපි දෙන්න එකතුනේ ඕකේ නාඩගමෙන්නේ මෙතෙන්දිම ගිය මං උදව්ව ඉල්ලන්නේ මේ පැත්තට කියලා වැණුන් ආලා ආවා අන්තිමට අපි මේ විදුලිය ගන්න මේ චෛත්‍යයට මොකද එතන මේ අනවසර ඉදි කිරීම తీර තැන් වලට විදුලිය තියෙනවා මම දන්නේ සිද්ධියක් දන්නේ නැහැ නේ අන්තිමට මතකද හාමුදුරනේ විදුලිය නැවතුවානේ දැන් සිද්ධියක් දන්නේ ක්‍රියාත්මක වෙයිද මේ ඊළඟ අවුරුදු පහට එක රටක් එක නීතියක් කියලා දැන් ක්‍රියාත්මක වෙයිද මොකද මම දැක්ක සමාජ ජාලවල මට සන්තෝෂව කරන්නේ දෙමළ යාපනයේ කට්ටිය සුභවාදීව කතා කරා ඔව් නේද අන්නේ අපි අපේ සිංහල එතනද එතනද විකාර කියනවා ඇයි ඒ කෝකකම කෝකකම දැන් හම්ඳුනේ අතර මේ මම දැක්ක පහුගිය දවස්වල මේ අලි සබ්රි අය පොඩි අවස්ථා දෙන්න ඕනේ නේද නිකන් නෑ අලි සබ්රි ඇයි යාට බනින්නේ අවස්ථා දෙන කතාවක් නෑ එතන ඔව් ඉස්සර කෑලි හතර නම් ආණ්ඩුව කෑලි දෙකක් ඒගොල්ලන් කෑලි දෙකක් අපි මේ දෙක ගන්නොත් මේ ආණ්ඩුව වැටෙනවා ඔව් දැන් කෑලි 10ක් නම් ආණ්ඩුව අලි සබ්රි කියන්නේ නියපොත්තක් විතර අනිත් කට්ටිය 975 ඇයි ඇයි උන්ට බනින්නේ මේ දැන් මේ පිස්සු පිස්සු හා මොන හරි දෙන්න බෑ බනින්න එයා මේකෙම දිච්ච එකන්නේ මේක જાත කියලා මේකෙ ලෝ ගිහිලා මේ කියන්නේ මේක මාර වැඩක් ශ්‍රී ලාංකිය නේද ශ්‍රී ලාංකිය මුස්ලිම් අපි කියන තැන එයා ඉන්නේ ඉතින් හම්ඳුනේ මේ දැන් මොකද හැත්තෙම හිතන්නේ අද පත්‍ර මෙහෙම දැක්කම එක රටක් එක නීතියක් කියලා දවසෙම දැක්කම මොකද හිතුනේ හරි සන්තෝසයි මමට ඊයේ වැඩ අපි නුවර හිටියේ මම රෑතම නිවුස් දැක්කේ කතාව ලස්සනට කරා කාටවත් රිදෙන්නේ නැති වෙන්න හම්ඳුරුත් දැන් මේ වාහනේ මිල්ලුවේ නැද්ද මේ ආණ්ඩුවෙන් නෑ මම කැමති නෑ මහින්ද මහත්තයාට වාතයක් වෙන්න ඇයි ඒ මේ මොසියාර වද දෙන්නේ ඕකට දැන් අපිට ආරංචි වාහන ඉල්ලනවා කියලා ඔව් ගොඩක් මේ අපේ හම්ඳුරු පොලිසිය මේ ඇත්තද ඒ කතාව ආව හරි දාන්නේ ඉල්ලුවද නෑනේ අපෝ එහෙම ඉල්ලන්න බා මට වාහනත් එපා ඩ්‍රයිවර් ලා මෙහෙම එකක් තියෙනවා මම එක දෙයක් ඉල්ලලා තින්නේ මම මොකද්ද මෙහෙම ඈත ගෙවල් හදනවනේ එතකොට ওই යාන වාහන තියෙන කට්ටි ඉන්නවනේ පොඩ්ඩක් එයාට කියන්න මාව එතනට පොඩ්ඩක් ගිල්ල එක්කන් ගන වැඩි අන්රාපුර යන්න මේ ඩ්‍රොප් එක ඩ්‍රොප් එක 25000ක් යනවා අන්රාපුර යන්න එතන වාහනය ඩ්‍රොප් කරලා ශාසනය වෙනුයි ශාසන 25000ක් බ්ලොග් ගල් ටික ගන්න දෙන්න පුළුවන් මට වාහනේ දැන් 25000ක් ඇද මතක් වුණේ හාමුදුරන්ට කලින් මඩ ප්‍රචාරයක් ගේ 25000ක් ගන්නවා කියලා channel එකෙන් ගේ විසි channel එක දැන් සීචල් කතා කරන්නේ නැහැ අපිත් එක්ක වැඩේ කරේ එහෙම ඕගල්ලන් කවදාත් ඒ වැඩ කරේ නැහැ ඔව් channel එක hit කරගෙන අපිව බිල්ලට දුන්නා ඒක channel hit කරලා අපිව බිල්ලට දුන්නා හාමුදුරු දැක්කද මේ අර මේ දැන් පාර්ලිමේන්තුවේ සීට් එකට පොඩි ප්‍රශ්නයක් යනවා අපේ රතන හාමුදුරුවෝ සායාරසාර හාමුදුරුවෝ පොඩි තව හාමුදුරුවෝ නමක් හැංගිලා ඉන්න ඕ මොකද්ද එහෙම වෙනකොට පොඩ හොඳ නැහැනේ අපිට පොඩ හාමුදුරුවෝ මම තියා ගන්න ඥානසාර හාමුරු කියන දේශ මේ ජාති වස්තුවක් ඔව් අනිවාර්යයෙන් නම් කරොත් එහෙම ඒ එතනට කාටවත් යන්න බෑ ඔව් හදිස්සියෙන් දැන් ඔය සහරාන් බෝම්බියක් ප්ලෑන් කරන ඥානසාරන්ට කවුරුත් මුකුත් කියන්නේ නැහැ කෑලි ඔව් රතන හාමුරුගෙන් චරිත දෙකක් හැබැයි මම එකක් කිව්වා ඔව් හදිස්සියෙන් අත එක ආසනයක් ආවොත් ඥානසාරන්ට කවදාවත් ඔක හම් වෙන්නේ නැහැ කියලා ඇයි ඒ සූර්යා මීටින් එකේදී මං කිව්වා හිතන්නේ ද ඥානසාර හාමුදුරුව ඇතුළේ ඉන්න ඕන කෙනෙක් කියලා අනිවාර්යයෙන්
හඬ අවශ්‍යයි. පෙන්නුමට හඬට ලොකු බලයක් තියෙනවානේ. ඔව්. ඒක අපිටවත් නැහැනේ. ඔව්. ඒක ඉන්න ඕන ආසනේ. හැබැයි කෙලින් කොන්ද තියන් එලකුවා මට ඔය බහූපූතිය අයියපා කියලා. ඔව්. කෙලිම කියලා දැම්. හඳුනේ අද මම මන් දැක්ක මේ ටෙක්ස්ට් එකක් මේ ඇවිල්ලා දිනවා. මේ ඊයේ පාර්ලිමේන්තුවේ සිදුවීමෙන් පස්සේ විග්නේශරන් විසින් පාර්ලිමේන්තුව තුළ සිදු කළ ප්‍රකාශය හැන්සාඩ් වලින් ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම් තව වසර 50කට පසු පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පෙන්වමින් ඔවුන්ගේ නිජ භූමියක් හා පැරණිතම ස්වදේශික ජනතාව ඔවුන් බව ඔප්පු කිරීමට උත්සාහ කරනු ඇත. ඇත්ත ඉතිහාසයේ බොරුවෙන් වසන් කිරීමට ඉඩදී ස්වදේශික ජනතාව නිගරු කිරීම නවතා විග්නේශරන්ගේ ජාතිවාදී ප්‍රකාශය හැන්සාඩ් වලින් ඉවත් කොට නියපොත්තෙන් කඩා දැමිය හැකි දේ කඩා දැමිය යුතුයි. නැත්නම් තව වසර 50කින් පොරවක් ශ්‍රීමට ගොස් රට තවදුරටත් අස්ථාවර වනු ඇත. දැන් රාජ් දැන් ඊයෝ කතා කරන දවසත් දුයි. ඊයේ තියෙන වැදගත් දේ කතා කරන්න. ඇයි එතනට ඇවිල්ලා පළවෙනි ෂොට් එකේම නිකන් එකපාර ඩෝම් ගාලා. ඒ අර අර ඒ දිගුල ෆයිට් එකක් තියවනේ දැන්. පක්ෂ දෙකේ මෙයා හිට් වෙන්න එපේ. ඔව්. දැන් එයා දැන් දැන් අර ගොල්ලන් ආණ්ඩුව ටික ටික එනවා දැන් රණාට රට පැත්තට. මෙයා හිට් වෙන්න යන. හැබැයි හම්ඳුනේ දැන් මේ උතුරේ දැන් අපි මේ පාර දැක්ක දෙයක් තමයි මේ බොහොම අහිංසක මුස්ලිම් සහ දෙමළ මිනිස්සු. දැන් ඒගොල්ලන්ට මේ මේව ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේ බේසික් නීඩ්ස් කියලා කියන මේ ජීවත් වෙන්න ව්‍යාපාර ගන්න දිනුනේ. ඒකද මේ රට දිනු වෙනවානේ. ඔව්. ඒගොල්ලන් මේ මේ තාවකාලික දේවල්. හම්ඳුර කැමති නැද්ද මේ දැන් මේ මමත් මේ යූත් එකේ ඉන්න හැමදෙම කැමති නැද්ද අපි පොඩ්ඩ උතුරු නැගින්න ගිහිල්ලා අපි තොක් තරණ කොල්ලෝ කෙල ටික පොඩ්ඩක් නැගිටවලා ආ වැඩ ටිකක් කළා යන්න මේ ඔයා ඔය සීට් එක බබලවන්න ඕන ඔයා මොකද ඔයා හම්බ ගන්න යන්නේ කියලා මම දන්නවා එතනින් මට දෙයනේ කියලා අනේ මට හම්බ ගන්න ඕනේ නැහැ හැමදෙම ඔයාගේ දෙමාපිය උසර්ණින් දෙමාපිය හොඳට හම්බ කරලා ඔයත් හම්බ කරලා දිනවා ඔයාගේ දක්ෂතාව පෙන්නලා ඉතින් ඔයා වැඩ කරන්න අපි ඉන්නවත් එක්ක ඉන්නවා ඔව් අනේ වචනේ ඇති ඔව් වචනේ වටිනවා අපි හැමෝම එන අපි දකුණට පොඩ්ඩක් ගිහිල්ලා අපි කොල්ලෝ කෙල්ල පොඩ්ඩක් නැගිටවලා අපි අපේ කුඩු ගහපු කොල්ලොන්ට බීපු බීපියෝ නරක වෙච්චෝ ඊළඟට පොඩි පොඩි දේදන විරාජ අපි පොඩි ෆන්ඩ් එකක් පටන් ගන්න ඕගලන් කරන්න ඕනේ මේ පොඩි ඔය පොඩි අරක්ක පොඩ්ඩක් ගංජා පොඩ්ඩක් මොන හරි බිල මේ ඉන්නවා මේ හොඳොත් මේ කොල්ලෝ මේ රිමන්ඩ් වල ගෙවා ගන්න බැරුව සල්ලි එක්ක ගමට කියන්නේ ගමේ ලැජ්ජ වෙයි කියලා දැන් අර නමල් මත අඳුර බැරිද අපි කොල්ලෝ ටිකක් අරගෙන එළියට අරගෙන ඒගොල්ලන්ව මේ කරන්න ඕනේ කරන්න ඕනේ හරි මාර්ගය යවමුද හරි මාර්ගය පොඩි මාසෙට ගෙදර ඉඳගෙන පොඩි ආදායමක් උපයන්න පුළුවන් දැන් සිද්ධියක් තියෙනවා පුතේ මේ විරාජ් මේ මේසන් බාස්ලනේ ඔව් ඒක ට්‍රේන් කරන්න දැන් යන්න දන්නේ ඉතින් ඕවෙන් ටිකක් අරන් වෘතිය පුනුවක් දැම්ම නම් කොල්ල කොට ඕන තරම් ස්වෙන් රකියා මං හිතන්නේ තියනවා නේද විරාජ් ඉතින් හම්ඳුනි අද පත්තරේ තියෙනවා ඔන්න අභිනව මන්ත්‍රීවරු 221ක් කතානක ඉදිරියේ දිරු දෙති ප්‍රේමලාල් නෑ පිල්ලයන් එයි කියලා මේක ගැන මොකද හිතන්නේ එක්සත් ජාතික පක්ෂියක් නෑ කිසිම හිමි නමකුත් නෑ කියලා තියෙනවා අද දිවයින පත්තරේ ඒක ලෝ එක මං ඊයේ මං දැක්ක ටීවී චැනල් එක කතා කරනවා මරණ දඬුවම දුන්නට අභියාචනාව දැම්ම ගමන් ඒ වාට්ටුවෙන් ආයි මෙයා රිමන්ඩ් වාට්ටුවට මාරු කරනවා ඒක නීතිමය සත්‍යය මේ ප්‍රේමලාල්ට ළමඟ තියෙන යා වැපිල්ලක් මොකක් හරි දාලානේ අර එන්න අවසර ගන්න ඕනේ ඒක ප්‍රමාදයක් තිබිලා හරි ඒක තමයි ඒ වෙලා තියෙන්නේ දැන් මේක හාමුදුරු මොකද හිතන්නේ මේ පාර කිසිදු හිමි නමක් දැන් මේ පාර්ලිමේන්තු නියෝජනේ නැති එක ගැන දැනට දැන් මේ අර පක්ෂයේ මම නැගට විරුද්ධයි තත්ත්වේ නැතුව ඉන්නේ එන එක නැති නෑ මම කියන්නේ පාර්ලිමේන්තුවේ සමහරලාට අපේ සංඝයා වහන්සේලා ඉන්න ඕනේ කියලා ඒකට සමහර අය විරුද්ධයි කියනවා එපා කියලා සංඝයා වහන්සේ හාමුදුරුවෝ ඔයාගේ කතාව හරි අපිට දුන්න මිනිස්සු ලොකු වරමක් 11ක් යන්නේ ඔව් අද ඒක 25 වෙනවා හරියට ගියා නම් ඔව් මොකද මේ ගී දැන් ප්‍රශ්නයක් නෑ දැන් ඒක රටක් එක නීතිය ජනාධිපතිතුමා හොඳ ජනාධිපතිතුමා කෙනෙක් ඉන්න හින්දා හැබැයි කලින් ආණ්ඩුව වගේ කාලෙක අපි ස්වාමීන් වහන්සේලා කවුරුත් ඇතුළේ හිටියේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් නේ අනිවා නේද මං කියන්නේ ඒ 11 25 කරගන්නද කොහොමද අපේ හයිය අපේ කට්ටිය බෙදුණා ඔබ අන්තර මොකද හිතන්නේ මේ අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන දැන් තාම සීරියස් ප්‍රශ්නයක් කියන්නේ මේ අපේ අපේ නෑ මේකයි මොලේ කලන්දක් තිබ්බනම් ඔබ ඉල්ලපන් මම නායක ෂිප් එකේ ඉන්නවා කියලා පාඩුවේ ඉන්න තිබුණානේ නෝ ඇයි මේ විදිහට ජනතාව සැලකුවේ ඔබ වහන්සේ එතන විදිහට මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට? ඇයි මෙහෙමයි නායකයා මදම් මේ යනවා 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 කිදී අපිට අපි දැන් කොච්චර කළා දැන් ආයි දැන් යනවා කියලා දා ඉනලු පලාසප එනකම්. පෙබරවාරි වෙනකම් මං හිතන්නේ ඉන්නවා කියලා තියනවා නේද? ඔව් ඔව් ආයි. අන්තර මොකද හිතන්නේ මේ පාර දැන් ඔය කලින් ආණ්ඩුවේ ඔය රිෂාඩ් ලැහෙම දැඟලුවානේ. එකක් කියන්න මම නම් හිතුවේ මෙච්ච ලොකු ජයග්‍රහණ මතකයිනේ රිෂාඩ් කට්ටි හිටියනේ මුජිබ් රහමාන් පුදුම දැඟලිල්ලන දැඟලුවේ දැන්
ඒගොල්ලන් ඇත්තටම ඉන්නවා ඒනට කිසිම බලයක් නැහැ මම ජාතිවාදීන් දැන් කැමති නැහැ ගොඩක් අය ඒකනේ හොඳට තේරෙනවා බිස්නස් ෆීල්ඩ් එකේ වැටෙනකොට දැන් මේ දැන් ඕගොල්ලන් උඩු ප්‍රශ්නයක් එනවා මේ දැන් ඒගොල්ලන් ඔක්කොම බඩු ගේන පිටරටි ඔව් දැන් බඩු ඔක්කොම දැන් වෙයි මේ ලට්ට බට්ටෝ බඩු ඔව් ඒ ඔක්කොම දේශී එනකොට ඔව් මේ බලෙත් ගන්නවා ටික ටික කලි වැටෙනවා අඳුර මේ දවස්වල මේ යනවා මේ පොඩි රැල්ලක් දේශීය දේවල් Made in Sri Lanka. Made in Sri Lanka. Oh, come me poddal me pitrata deval den nawattala. Mama mang idas danna widiyak kiyanne. Oh. Kotamiya mahatya wanahi Sima Bandarnayake dipati. Tumiya hadupu rata haduwanan ada. Rata divya lokayak. Deshiya de nan ganne ne kiyanne. Oh. ඒත් මෙතුමාත් ඒක දැන් ටයර් එක ඔක්කොම පටන් ගන්න යන්නේ මේ මේ දැන් වාහනේම නවත්තලා දැන් අපි කොල්ලෝගෙල්ලෙම පොඩ්ඩක් අවුල් වෙලා ඉන්නේ මේ වාහනයක් ගන්න බෑ වාහන නැහැ මේ හොඳ වාහනයක් ලංකාවට ගන්න නැහැ නේ ඒක ප්‍රශ්නේ තියෙනවා ඒ වගේම හැබැයි දැන් මම දැක්ක මේ මේ බැසිල් රාජපක්ෂ සංචිතය යන එක නවත්ත ගන්න දැන් ඉතින් මේ හම්ඳුනේ බැසිල් රාජපක්ෂ කියන මම දැක්ක මේ කොහොලට යන්න වාහන ඕන තරම් තියෙනවා තව අලුත් වාහන ඕනේ නැහැ පොඩ්ඩක් අපි මේ කියන්නේ මේ කොට කට්ට කාලේ මේ හදන්න ඕනේ කියලා. ඒකද මම දැන් මේ බෙඩ ලංකාවේ සංචිතයක් කියන්නේ මුදල්. දැන් ආර්ථික ප්‍රශ්න ලෝකේ තියෙනවානේ. මේ අපි වාහනේ ගත්ත කියන්නේ අපේ සල්ලි හෙට යනවා කියන්නේ. අනිවාර්යයෙන්. අපි ටිකක් ඉවසමු. එච්චරයි. ඉවසමු. දැන් කොරෝනා වලට හිටියේ දැන් මම හොඳ උදාහරණේ ආච්චිර බෙහෙත් ගන්න ඕනේ දැන් මේ දවස්වල. කොරෝනා වලට පාඩුවේ පිටිය මාස දෙකක් ගෙට වෙලා. උඩඩක් නැහැ. මනස තමයි ඔක්කොටම නේ. දැන් අපේ මිනිස්සුන්ගේ මනස. ඔව්. අන්තර මොකද හිතන්නේ මේ මේ ජවිපාවුන් JVP එකට වෙච්ච වැඩේ. වීඩියෝ එක බලලා නෑ මම එක දෙයක් වීඩියෝ එක බැලුවේ නෑනේ නෑ නෑ වාහ එක බැලුවා ඒකනේ මම කියන්නේ රාජ් මම පොඩි කාලේ මම කැමති පස්සේ ජීවිපී පක්ෂේ අර දෙකළු බහිනවනේ ජීවිපී තමයි ඇත්ත කියන බලන් ඉන්න ඉස්කෝලේ ගිහින් ඒ කාලේ ජීවිපී වැඩ කරාද හම්දුර නෙමෙයි නෙමෙයි සාසනෙට එන්න ඉස්සෙල්ලා නෑ 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 හම්දුර ආසයි කියලා කියන්නේ ආද අර මුන් දෙකළු ගහ ගන්නවනේ මේ දෙක ඒ කියන්නේ රජයේ විපක්ෂයේ ගහගද්දි අර කොල්ලන් දැන් ඇත්ත කතාව ගන්න ඒ කාලේ ඇත්ත කතා කරා ඒ කාලේ ඇත්ත කතා දැන් ඉතින් මේක විකාරයන්නේ දැන් වයි වයි ඉඩම් ගන්නවා මාත්‍යා දන්නේ ඒකනේ ආම්ඳුනේ ඇයි එහෙම වෙන්නේ කොහමද දන්නේ නෑ මං අහන්නේ දැන් ඒගොල්ලන්ගේ කියනවනේ මේ මේ අපේ යුනිවර්සිටි කොල්ලෝකෙල්ලෙම පාරට දානවා ඒගොල්ලන් පාරට දාලා මේ ප්‍රොටෙස්ට් කරන්න දානවා උද්ඝෝෂණ අනම් මනම් වලට හැබැයි ඒගොල්ලන්ගේ ළමයි හොඳ ලොකු යුනිවර්සිටිස් වල යන්නේ පිට රටවල මතක තියා ගන්න අන්න එක තමයි විජේවීර මහත්තයාගේ දේශපාලනේ මේ දැන් තියෙන මේ කෙනු විකාරයක් තියෙනවා මේක එක හරියන්නේ නෑ ඒක පව් දැන් හොඳම උදාහරණේ දැන් ඊට හයක් හතක් විශ්වවිද්‍යාලේ වයස යනවා 30යි නේද නේමයි දැන් අපි දැක්ක මේ පශ්චාත් උපාධියත් කරනවා අපි තාමත් ලක්ෂ 4ක් විතර ඡන්දාව නේ JVP එකට කොහමද ඒ නෑ ඉතින් මෙහෙම ලීරාජි પરම්පරා ඡන්ද ඒක ඒ වැඩි හිටියා ඉන්නවනේ තාම මම හිතන්නේ මේ පක්ෂයක් නේ රටේ ඔව් මම හිතන්නේ විශ්වවිද්‍යාලය ඇතුළෙත් ඔය මොළ හදනවනේ ඉතින් ඔව් ඒක හඳුරු හිතන්නේ මේ ඊළඟ අවුරුදු පහේ අපි මේ මොනවද කොහොමද මේ රට කොහොමද ගෙනියන්න ඕනේ මාට ඊආරංචියක් ආව සියලු ගංගා ටික සුද්ධ කරනවා ගංගා දෙපැත්තේ ජනාව ටයිප් ඔක්කොම උඩුගම් බලා යවල බෝටු STF ගෙන් යවලා මේ චෙක් කරන්න කියලා මේ ඔක්කොම අනිවාර්ය වවට ජනාව ජරාව දාන්න බෑ ඊළඟට කෘෂිකර්මාන්ත ප්‍රධාන ප්‍රශ්නේ බීජ බීජ දේශ නිෂ්පාදනය කරන බීජ ඔක්කොම පිටින් ගේන ඒ බීජ වලට ජරාව දාලා ගුවම මේ කෘෂිකර්ම ඉවරයි ඉවැ එනවා කෘමිත් වෙනවා හදලා බීජ වල ඉතින් මේවා මේ මේ ශ්‍රී ලංකා දේශීය සවිද මතක තියාගන්න මම මේ දැන් ආරංචිය වෙනකොට වැටි ඇමති ප්‍රසන්න මහත්තයා ඔව් ප්‍රසන්න අමාත්‍යතුමා කියනවා කැලණියට ලක්ෂ 89 යල්ල මාසෙට ටැක්ස් එක මේක අවුරුද්දට කොහෙටද? යාගේ අමාත්‍යතුම් දැන්. ඔව් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට. යායි ගලුණ ගිනව කැලණියට. ඔව් හොඳයි. ගිලේ ඒ ලක්ෂ 100 න් පර්මිනස් ජොබ් දෙනවා. මට හිතෙනවා හැමදෙරේ දැන් ඔක්කොම බයිනෝනේ මේ මිරිස් කුඩු අනම්මනම් කියලා මට නම් මේ ඇත්තට මොන හරි කරයි කියලා. හිතෙන්නේ නැද්ද? ඒජ් මෙහෙම සීන් එක තියෙනවා. අර බයිනෝ වැඩිපුර බයිනෝකට සාමාන්‍යයෙන් නෑ ඒජ් මෙහෙම තියෙන මොකදලද? ඉස්සර කෝ අපනායන කුඩු බඩු කියලා එහෙම කියන්නේ. දොර දින මගුලක්වත් දන්නේ නැහැ ඒක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. දැන් කෙලින් බුලත් නම් බුලත් එයා ටාගට් පෙන්නනවා. මේ දැන් මෙච්චර කල් ගිය බුලත් ටොන් එක නම් දැන් ටොන් 100ක් අතවද දේවල් වෙනවා. කියලා තියෙන්නේ. ඒ මන්ද ඊයේත් කිව්වා කිසි සමාවක් නැහැ කවුරුත් ඇඟිලි ගහන්න එපා. අමාත්‍යංශ ඩෙවලොප් වෙන්නේ නැත්නම් අයින් කරනවා කියලා. ඔව්. හඳුනේ මේ දවස්වල මේ සමාජ ජාලවල මේ තව දෙයක් දැක්ක මේ ක්‍රීඩා ගොඩනැගීමේ මේ ක්‍රීඩා සභාවට ඔන්න නාමල් එමෙතුමා දාලා තිනවා මහේලයි සංගවයි එතකොට මේ ගිලන්ත මාලගමුව මට ඕකනේ ප්‍රශ්න තියෙන්නේ නේද දැන් චන්දර කලින් ගේ මහේලයි මේකල විරුද්ධයි කියලා නෙමෙයි පිටණියක් ඉඳා නෑ 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 මේ බොරුනේ ඉතින් ඒ බොරුනේ නෑ මේ මාධ්‍ය මේ දේශපාලන නෙමෙයි මේක වැඩ කරන්නේ ජාති ක්‍රීඩාව ක්‍රීඩා කමිටුවටපත් කරලා තියෙනවා මේකනේ පුතේ අත්දැකීම ක්‍රීඩාව මිය දෙතෙන්ට ඇයි යුදම් උදාපොත් මත පරිපාලනයට ගන්න උදව් ගන්න ඔව් ඒක මේ බොහොම මේ වටිනා ආටිකල් එකක් මේ හැමදෙර දැක්කද මේ දවස්වල මේ ටෙහානිට බයිනෝ
අධ්‍යක්ෂකතුමියක් කියලා. ඒක අවුල්ද එහෙම නිකන් තරුණියක් එහෙම දැම්මම මම මම දන්නේ දෙයක් අහන්න. එයාට එයා කැම්පස් එක ගිහලා තියෙනවා පිටරට. ඔව්. තියෙනවා ඉතින් මොන මගුලද යාත් මිකන් ඇඳුමක් කොටන ඇඳ කියලා සින්දුවක් කිව්වා කියලා. මොකද බ්‍රූ ෆිල්ම් එකක් ගහලා නැහනේ ඒකෙල්ල. මේ මොනවද මොකද? නරක චිත්‍රපට. ආ. ඇගේ වෛරය වගේ වුණාද ඒවා? මෙයාට කො මනුස්සයෙක් කොටට ඇඳ කියලා මේ මේකප් එකක් දැම්මා කියලා ෆැෂන් කරා කියලා. එනේ ඉතින් මෙයාට කො අර මේ කවුද අපේ අධිකරණ අමාත්‍ය අධිකරණ නීතිපති ගියරන්න ඕන අර ලස්සන රෝසේ ඊයාගේ ෆොටෝ තියෙන ලස්සන ලස්සන ෆොටෝ ඒ මේවයි මේ පුද්ගලිකත්වයයි තමුගේ දක්ෂතාවයයි මෙයා පටලෝ ගන්නවා ලංකාවේ නෝ ප්‍රයිවට් ලයිෆ් එකයි පරිපාලනය පටලෝ ගන්න එපා නෝ එයා වැඩක් කරේ නැත්නම් එයා වෘතෙන් අයින් ඒචරයි දැන් අපේ හැමතුනේ දැන් මගේ දැන් ජනාධිපති තුමා ගියසරේ හිටපු තරණ්‍ය සභාව අධ්‍යක්ෂක මණ්ඩලෙ ප්‍රකාශයට පත් කරන්න කියනකෝ ඉස්සල්ලා දැන් ඉන්න අදමන් පෙන්නන්න කියන්නේ හඳුර දන්නවද මේ ගිය පාරව හිටපු සමහර අධ්‍යක්ෂකවරු ඔය යූත් එකේ හිටපු අය අධ්‍යක්ෂකවරු ඒගොල්ලන් ඒක ඇතුලේ තියෙන සල්ලි ටික ඔක්කොම හුරා කාලා ඡන්ද කරේ අන්තිමට ඕවා ඇතුලේ තියෙන සල්ලි වලින් අනාගතේ හොඳම සෙල්ලම් එළියට එයි පොඩක් ඉන්නකෝ මහත්ය කෙවිත අතර රන් දැන් ඒක තමයි ජනාධිපතිතුමා දැන් සෑහෙන පොරොන්දු ගොඩක් දීලා තියෙන මිනිස්සුන්ට මේ වෙනකොට අපේ හැමදෙරේ නාස්ටි දූෂණ කවුල්ද පොරොන්දු නෙමෙයි පොරොන්දු නෙමෙයි නීතිය නීතිය රටේ නීතිය මේව මෙහෙ පරිසරේ විනාශ කරන්න බෑ මව් දැන් හොඳම උදාහරණයි ඉරාජරා මිනු මිනු හැමදෙරේ සමාවෙන්න සිංහරාජාරක ඒක මේක ඉරාජ ඒක බොරුවක් ඒක බොරුවක් බොරුවක් අපි දැක්ක සමාජ ජාලවල යනවා අපර කින්නකෝ ඒ පා ඒ ජෝක් නිවුස් එකක් තියෙනවා ඕකට මේ දවස්වල වැඩියෙන්ම ගහන ටීවී චැනල් එක ඔයගල අඳන මේක කියන්න බෑ මම නෑ මොකද අපි ඒකට වැඩියෙන් ගහන ටීවී චැනල් එක මේ දවස්වල අපි දන්නව මොකද්ද කියලා ඒ ටීවී චැනල් එකෙම තමයි කියන්නේ නිවුස් එකට මේ පාර යන්න බෑ හදන්න ඕන කියලා ඒගොල්ලම කොහොමද ජනාධිපතිතුමා කිව්වා නවත්තන්න කියලා නෑ ජනාධිපතිතුමා පරිසර වර්තාව ඉගෙන ගන්න පරිසර වර්තාවෙන් කියනවා ගස් 35 කපන්න නැතුව අර පිටරට කමේට ගස් මේ වංගු දාලා පාර හදන්නේ මිස පාරක් දෙන්න එපැයි ඔයිට වැඩි මම ඉතින් ඔය පාර ගැන අර බදෝදීන් යායට කැපුවේ දැන් මෙහෙම හැමදෙම දැන් ඉදිරියේදී ඊළඟ අවුරුදු පහේදී දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේදී අපිට කියන්න ඕනේ ඔබ වහන්සේ ඔව් රටේ ආයි කැලෑ කැපුවොත් ඔව් ආයි පන්සල් උතුරු නැගෙනහිර මේ පැත්තේ කැඩුවොත් කැඩුවොත් තග දැම්මොත් ඒ පැත්තේ ඇවිල්ලා ඔය එකේ කැමතිවරු ඔය විග්නේෂර් ගියේ කෑ කැවියර ලකුණු දාගන්න හරි බලන් ඉන්නවනේ ආයි එහෙම සද්ද දාලා අනම්මනම් අසාධාරණකම් මුණත් අම්දුරෝ කෙලින්මන කෑ ගහගෙන ඉස්සරහට නැගී සිටිනවා මේ මෙහෙමයි අපිට කතා කරන්න පුළුවන් යමක් කියන්න පුළුවන් සාසෙන ගරුකරන ජනාධිපති කෙනෙක් ඉන්නේ ජනාධිපතිතුමා දන්නේ නැහැ කරන හොර වැඩ ඉතින් මට අපි දැන් අපි දැනුවත් කින් අපි වගේ කියමු අපි කෑ ගහනවා ඒ කෑ ගහන්න පුළුවන් මොකුත් ගන්න නැතිින්ද පොඩි කතාවක් යනවා මේ පුච්චලතින් පිටි කියලා අන්තිමට ඒ ටික ආයි ලංකාව ඇතුළට ඇවිල්ලා දිනවා. අනිවාර්යෙන්. අපි ඕක ඇහුවා. අපි අපිට හිතුණා ඊළඟ සිද්ධිය දැන් කාලේ බෝතලේ නැති කරනවලු කාලේ බෝතලේ. වැඩිම කියන්නේ කාලේ බෝතලේ ලංකාව. ඊළඟ කාලේට මේ ප්‍රැක්ටිකල් දේවල් නීතියෙම හැමදේම කරන්න බෑ. ඒ යොමු වෙන ගන්න ඒවට ප්‍රමහ දන්න ඕන. නීතියෙම දාලා පොඩි ඉස්සර හැමදේම කරන්න බෑනේ. අඩුක. ප්‍රැක්ටිකලි මේ මොනවද වෙන්නේ මොනවද කරන්නේ දැන් අර කාලේ අගලගිල ගන්නවා කාලේ බෝතලේ. එහෙමයි. ඊවර ප්‍රතිවර්ම හදන්න ඕන. දැන් ඔබ වහන්සේ මොකද හිතන්නේ ඒත් එක්ක මටි රාජහන් හිතුණ නව කතානායකතුමා ගැන. ගංජාව මොකද කතාව? ගංජාව වන්න යනවා. ගංජාව වවන්න යනවා. නීතිගත කරන්න ඕන. කවුද කියන්නේ? මාත් කියනවා. අපි හාමුදුරුවෝ කියනවා. නීතිගත කරන්න ඕනේ අපේ රටේ. ඇයි ඒ? මේ අහන්නකෝ. අරක්කු බොන එක. ඔව්. මේ වැරදි කතාවේ යන්නේ. අපි ගංජා නීතිගත කරා ඇමරිකාවෙම. ඔව් නෑ. දැන් කැනඩාවල් තියෙනවා. මේක මේ මහානකමට අදාළ අපි ගංජා ගහන්න යන්නේ නෑනේ. අපි දන්නවා අර කුඩු වලට කොච්චර ඇබ්බැහි වෙනවද. අරක්කු වල. ඉතින් ගංජා මිටි මේ ප්‍රැක්ටිකලි කියන දේ. ගංජා මිටියක් බොන මිනිහෙක් පිළිගැදෙන්න කවදාව? නෑ. නෑ. පෙන්ලා තියෙනවා. අහලා නෑ. ඔව්. පිළිගැදෙන්න ගහන්න. මේ ගංජා ලංකාවේ මිනිස්සු බීපු දෙයක්. මේ සුද්දා මේක ගැහුවා වැඩේ. වහලා දැම්මා. දුන්ගේ අරක්කු ටික ඉගෙන ගන්න ජහජරාව. ඔව්. දුන්ගේ කියන්නේ ගංජා නීතිගත කරන්න ඕනේ රටේ. හැමෝම කියනවා. මම දැන් ගොඩක් අහනකොල්ලෝ කියන මොකද දැන් අපේ කොරියාවේ ළමයි ඉන්නවා, ඉංගලන්තේ ඉන්නවා. මේ ඔක්කොම ගංජා කියන ඖෂධයක්. එහෙනම් මේ අද ප්‍රෝග්‍රෑම් එකේ ටයිටල් එක ගන්නේ මෙහෙම ගංජා නීතිගත කරන්න. කොටුවේ හාමුදුරුවෝ කියයි. කමන්නේ නැහැ නේ. ගංජා ගහලා 10යි.
නේ මම කියන්නේ රාජ් එහෙම නෙමෙයි මේ මද්‍රව් දැන් ඒක මම අපි දන්න අපි බබාල වෙන්න ඕනේ නෑනේ අපි ළඟ තියෙන ගංජා ගහන උන් ඉන්නවනේ දැකලා තියෙනවනේ ඕනනම් උපරිම දෙකක් බොයි ඊට වැඩිය බොන්න බෑනේ ඒක ඒ තනි මිටියක් බුවත් ඔතල බොන්න මට ලස්සන කතාවක් කිව්වා මේ අපි පිටිදේ හම්දුරෝ අවුරුදු ගානට කලින් මට කිව්වා මේ දැන් ගංජා ගහලා අර එනවනේ මනසින් තැනකට ඔව් පිටිදේ හම්දුරට පුළුවන්ලු භාවනා කරලා ඒ ගංජා ගහන්න නැතුව එතනට යන්න जहाजरावाकनेरकूल හස්බන්ඩ්ල හැම මේ වයිෆ්ලට ගහනවා. ඔව්. හැබැයි ගංජා ගහන අය නිහඬයි. නිහඬයිලු. ඒක මම දන්නවා. මොකද මම හොඳ දෙයක් කිසි වලියක් නැහැලු ගේදර. ඔය අපේ ගම්පැත් ඉන්නවනේ ගහනේ උන් එනවනේ ෆන්සේ උදව් වෙන්න. උන් හරියට වැඩ කතත් නැහැ එදාට. හරි නිවිලා. මම කියන්නේ ගංජමඩේ ගනුමත කරන නෙමෙයි. මේ 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 ජහජරාවේ මේ දරුව බේර ගන්න මොකක් හරි ක්‍රමයක් හදන්න වෙනවා. ටැබ්ලට් ගහනේ ජහජරාව මේ මද්‍රව්‍ය එකේ කියව ලංකාවට දෙනවා. දැකලා අයිස් ගහලා හැම වෙලාවෙම කොල්ලෝ අයිස් වලට වැඩි ගම් මොකක්ද එක්ක හොනේ මේ ළඟදී මොනවද මෙර බොන්න මොනවද මන්ද කියලා එක. අනේ වනා අතුම හැමදෙරේ. අනිවාර්යෙන් අනිවාර්යෙන්. අපි කොල්ලෝ ටික පව්. දරුවෝ ඉන්න ජනාධිපති කෙනෙක් මේ. දරුවෙක් ඉන්න තාත්තෙක්. පිස්සු කෙලින්නේ දරුවෝ ඉන්න තාත්තෙක්. ඒක තමයි විනය කියන්නේ. ඒ විනියේ ඉන්න මේ මිනිස්සයා එරාට හදයි. හාමුදුරනේ මොකද කියන්නේ කුරුණෑගල අර කේස් එකට අවසාන වශයෙන් අහන්න ඕන අර දැන් කඩලා තිබ්බේ. එතන අපි දැක්කේ නෑනේ හාමුදුරුවෝ කිලා කෑක් ගාලා සද්ද දාලා බය කරලා ඔක්කොම. ඕ මොකද උනේ ඒක? ඇයි මේ අහන්නකෝ? දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේ මට එතන තියෙන්නේ. එහෙනම් ඔච්චර හරි රාවිදේ කඩු වැරදි කියන්නකෝ. ඔච්චර නිවාරෙන් වැරදි. හරි වටින තැනක ඔව්. කුලියට දෙන කාමර දුන්නේ කොහොමද? කුලියට දෙන කාමර. ඒ කියන්නේ rooms. ඔව් rooms. කොහොමද බාර් එකක් තිබුණේ රාජසභාවේ ඇතුලේ? මේ පුරාවිද්‍යා නිදියන් හිටියද? අන්න ඒකම ගැ. එතන එච්චර දේවල් තිබුණා නම් ඒගොල්ලෝ ලොකු ලොස් එකක් ඒගොල්ලන්ගේ තිබ්බා. සම්පූර්ණ ඒවා මුකුත් නැතුව පුරාවිද්‍යා එකක් තිබුණා නම් ඕකව ඩෝසරේ ගහන්න යන්නේ. මම කියන්නේ කඩබක හද්ද කියලා. අන්න ඒකයි. තව දැන් ඉරාජ් තමුන්ගේ වපසරිය තමුන් රැක ගන්න ඕන. කැඩුවට පස්සේ කෑ ගහන නීති කෑගල හරියන්නේ නැහැ. මොකද කැඩනට පස්සේ ඒක හදයි කවදාරි. අන්න ඒකයි. එන හඳුන්නේ මේ බොමි සුති අද අපිත් එක්ක මේ संबंध मनुष्य उदाहरण වාහගෙන නටනකොට අපේ සංස්කෘතියට පටහැනි නොවෙන්න. හරිද? අපේ සංස්කෘතිය රැක ගන්න ගමන්. හරිද? මම දන්න ගොඩක් කාරණා එතනට වඩිනවා. රජයේ ආයුර්වේද. අංශභාගයට වඩිනවා. ඔව්. ප්‍රශ්නයක් නැහැ ඒක නේ. මේ ස්ට්‍රෙත් එක නේ වැඩනේ පීඩනේනේ. මේ ඔකම ඔලුව පිකාර වෙලා තියෙන. ඉස්සර අපි ආයේ මොකද කරේ? තෙල ටිකක් දාලා අම්මට කියලා
ඔළු මේ කර ගන්න සනීපයි ඒකේ කතා කරන තෙල් දාන ගමන් අම්ම ඔක්කොම අහන්න දුව කොහොමද විස්තරේ ඒ සම්බන්ධයද නැහැ ඒ සම්බන්ධේ කැඩිලා එනම් බොමි සරි හඳුරන්නේ මුසර්ණයි අපි මට මට චුට්ටක් ගාවින් අහන්න තියෙනවා ඔව් දැන් ඔය ලොකු නිලියක් හම්බුණා මට හඳුරන්නේ නිලතල නෑ එහෙම නෙමෙයි ඔවා ඔයා මොකද්ද ටාකට් එක වගේ තියෙන්නේ හඳුරන්නේ මට නිලතල ලැබුණත් නැතත් මම මගේ වැඩ කරගෙන යනවනේ අනිවාර්ය ඒක මම දන්නවා ඉතින් මේ මේ මට ආරාධනා කළේ නාමල් ඇමතුමා ඔව් ඇත්තට මට බාර දුන්නේ මේ ඩිජිටල් කොල්ල කෙල්ලංග මේ විශේෂයෙන් මේ කොළඹින් එළියේ ඉන්න කොල්ල කෙල්ලංග මේ ඩිජිටල් මාධ්‍යයට ගෙන්නලා ඒගොල්ලන්ගේ බාණ්ඩ හා සේවා කොහොමද ඒවා විකුණන්නේ මාකට් කරන්නේ ඔන්ලයින් මාකටිං කොහොමද මාසෙට ගෙදරින්ද ගානක් හොයාගන්නේ විවසායක වැඩි කරන්නේ මම පොඩි ටාගට් එකක් දීලා තිනවා ඒක මම කොහොමරත් කරපු දෙයක් හම්බුදෙන්නේ දැන් වෙනස තියෙන ඉතින් ආණ්ඩුවෙන් උදව් කරනවා ඒ වැඩේ ජනතාව අතරට තව කොල්ල කෙල්ල මේකට එකතු කරගන්න එච්චරයි ඉස්සර ඉරාජ් කියන්නේ ආණ්ඩුව වැඩගත් නැති චරිතයක් ඉරාජ් කියන්නේ වෙන වෙන බෑන්ඩ් එක. ඒකට වාට වැඩ ඔයගොල්ලෝ මෙන්න දැන් මට 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 බණ කියන්න මම විතරයි මම හිතන්නේ බණ කියන හරුගුණේ තව channel එකක් නැති මට. page එකක්වත් නැති හදමු කිව් දැන් මේක වන්නේ. එහෙම නෙමෙයි. ඒව ඔයගොල්ලන් කරන්නේ. ඔයගොල්ලන් ඔයගොල්ලන් ප්‍රදේශ ගන්න ඕන අපි. ඉඳ වාට වතන වල ලොකු වැඩක් කරන් අරගෙන ලොකු මම ලොකු කතාවක් ඔයා කිව්වා. ගමේ තරුණයාට මාකට් එක හදන්න. ඔව්. ඔක තමයි හදන්න. ඒක තමයි view එක. මොඩි ප්‍රාන්තය හදලා district රටේ ජනාධිපතිතුමන ප්‍රාන්ත වැඩ පෙන්නවා. संबंध कर